සුබ දවසක්. මම මදුෂා. අදත් හැමෝම සාදරයෙන් පිළිගන්නවා ඔයාලගේ ස්පෝකන් ඉංග්‍රීෂ් ලෙසන් එකට. ඔයාලා දන්නවා අපි මාස දෙකහමාරකට විතර කලින් පටන් අරගත්ත හොඳ වැඩසටහන. උගලන්ගේ සිංහලෙන් ලියලයපු ආකවලින් ඉංග්‍රීසි තේරුම කෙල්ලෙන. ඉතින් ඔයාලට මතක ඇති අපි දීර්ඝ වශයෙන් සාකච්ඡා කරා ඒ වීඩියෝස් වල කොහොමද ඉංග්‍රීෂ් කතා කරන්න ඕනේ, ඔයාලගේ මනස හදා ගන්න ඕනේ කොහොමද කියන එක. ඉතින් ඇත්තටම අපිට ගොඩක් සබ්ස්ක්‍රයිබර්ස්ලා අපෙන් ඉල්ලලා තිබ්බා අපේ වීඩියෝ ප්‍රමාණය දිග අඩු කරන්න කියලා. මොකද වෙලාව නැතිකම සහ ලංකාවේ ඩේටා ප්‍රශ්නයකුත් තියෙනවා. ඉතින් බලන්න වෙලා සමහර අය ගොඩක් කාර්යබහුල වෙලා ඉන්න නිසා අපි තීරණය කරා අපේ වීඩියෝ එකේ කාලය ටිකක් අඩු කරලා ඔයාලට දිනපතා වීඩියෝ ඉදිරිපත් කරන්න. එතකොට ඔයාලට පුළුවන් කලින් වගේම මේවා වීඩියෝස් බලන්න. ඒ වගේම දිනපතා ඔයාලන්ට ඔබෝ සබ්ස්ක්‍රයිබ් කරන නිසා විනාඩි 7ක් 8ක් ඔයාලන්ට වැය කරලා අපේ වීඩියෝස් නරඹන්න පුළුවන්. ඉතින් මම වෙනද වගේම අදත් හොඳ වාක්‍ය ටිකක් තෝරගෙන ඉන්නවා. අපේ channel එකේ ඉංග්‍රීසි ෆ්‍රේසස් උගන්වන සර් ඉන්නවා, සිසිල් ගුරු මහත්තයා. අපි එහෙනම් මේ වාක්‍ය ටික සර්ගෙන් අහලා ඉගෙන ගමු. හරි සර්. අපිට ඉස්සෙල්ලාම වාක්‍ය මෙන්න මෙහෙම තියෙනවා. එයා ටික වෙලාවකට ඉස්සෙල්ලා ලොකු කලබලයකින් පිටත් වෙලා ගියා. මම ඇහුවේ නැහැ එයා කොහෙද යන්නේ කියලා. එයා පිටත් වෙලා ගියා. ඔව්. He left. Leave කියන්නේ පිටත් වෙනවා. පිටත් වුණා කියන්නේ left. ඔව්. ලොකු කලබලයකින්. කලබලයට කියන වචනේ තමයි හරි කියන එක. HURRY. ලොකු කියන්නේ big. ඔව්. කලබලයකින්. In a big hurry. In a big hurry. ටික වෙලාවකට කලින්. දැන් හුඟක් අය ඔකට දාන්නේ before short time ඔන්න වාගේ. Before වලට වඩා හොඳයි මේ ago කියන වචනේ. Ago. Short time නෙමෙයි a little while ago. Time ago නෙමෙයි a little while ago. WHILD. ඒක දැන් ලස්සනයි. Short while ago කියලා කියන්න පුළුවන්. මේක ලස්සනයි මේ ago කියන. A little while ago. එතකොට එන්නේ මෙහෙමයි. අර මුලින් කියන්න ඕනේ අර ඔහු පිටත් වෙච්ච කතාව. ටික වෙලාවකට පස්සේ කියන එක අන්තිමට දානවා. පටන් ගන්න මෙහෙමයි. He left in a big hurry a little while ago. හරි සර්, ඊට පස්සේ අපිට තියෙනවා මම ඇහුවේ නැහැ එයා කොහෙද යන්නේ කියලා. ඔව්, මම ඇහුවේ නැහැ කියන්නේ I didn't ask. අහනකොට කියන්නේ ask නේ, didn't ask. එයා කොහෙද යන්නේ කියලා. දැන් උතන්දී හුඟ දෙනෙක් පෙළඹෙනවා මෙන්න මෙහෙම දාන්න. කොහෙද කියන්නේ where. මොකද මේක ඕක දාන්න මම දන්නවා, දාන්න he goes කියලා. He goes. ඒක වැරදි. He went උත් නෙමෙයි. ඔව්. අපි දාන්න ඕනේ continuous form එකේ. He was going. Where he was going. මොකද ඒ වෙලාවේ ඕක වෙන වෙලාවේ සිදු වෙමින් පැවතුණා. ඒක නිසා අපි දාන්න ඕනේ where he was going. එතකොට මේ සම්පූර්ණ වාක්‍ය කියනවා නම් මෙහෙමයි කියන්න තියෙන්නේ. මේකත් අපි කෙනෙක් මේක මේ වාක්‍යයේ හේතුව තමයි කෙනෙක් අපෙන් අහන්න ඇති මේ කෝයා මොකද යා අපි කියන මේ ගයන්නේ ආ ඉක්මනට ගියා මෙහෙමයි කියන්නේ එයා දිහා බලලා අපි කියනවා අපි සම්බන්ධ අපි කියනවා he is not here he left in a big hurry a little while ago I didn't ask where he was going he left in a big hurry a little while ago I didn't ask where he was going. හරි සර්, අද තව වාක්‍යයක් තියෙනවා. මම හිතන්නේ අපි අද මේකේ ටිකක් ලොකු වාක්‍යයක් අපිට මේකෙන් අද ඉවර කරගන්න පුළුවන් වෙයි කියලා මම හිතනවා සර්. ඔව්. ඒක තියෙනවා මෙන්න මෙහෙම. ඒ පැත්තේ රෑ 8න් පස්සේ බස් නැහැ. ඒ නිසා ඔයාට කාගේ හරි වාහනයකින් ඔයාව බස්ස ගන්න සිද්ධ වෙනවා. ඔව්. ඒ කියන්නේ අපි කෙනෙකුට කරන මේ ඒ පැත්තේ රෑ 8න් පස්සේ බස් නැහැ. අපි කෙනෙකුට කරන අවවාදයක්. බස් නැහැ කියන්නේ no buses. කතා කරන ඉංග්‍රීසි නිසා නිකන් no buses කිව්වොත් කමන්නේ. නමුත් වඩා හොඳයි there are no buses කියලා කිව්වනම්. There are no buses. ඒ පැත්ත කියන්නේ in that place කියලා කියන්නත් පුළුවන්. In that area කියලා කියන්නත් පුළුවන්. That area. අටට පස්සේ after 8 pm කියලා දාන එක කතා කරන භාෂාවයි හොඳ නැහැ. ලියද්දි නම් අපිට පුළුවන් after 8 pm කියලා ලියද්දි දාන්න පුළුවන්. මෙතන දාන්නේ after 8 o'clock at night. After 8 o'clock at night. පටන් ගන්නෙ buses නැහැ කියන එකෙන්. There are no buses in that area after 8 o'clock at night. ඒ නිසා ඔයාට ඔයාට කාගේ හරි වාහනයකින් ආව බස ගන්න සිද්ධ වෙනවා.
සිද්ධ වෙනවා. ඒ නිසා කියන්නේ so ඔබට සිද්ධ වෙනවා. You will have to. You will have to. කාගේ හරි වාහනයකින් වාහනයකින් නිපාත පදයකුත් වෙනවා in කියලා. In somebody's හරි someone's vehicle. දැන් මේ vehicle කියන වචනේ ගැන පොඩි දෙයක් කියන්න තියෙනවා. මේ එක එක රටවල මේ vehicle කියන එක 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 විදිහට ශබ්ද කරනවා. Vehicle කියලා. ඔව් vehicle අර මේවා. අපිට මේ ලංකාවේ හුරු පුරුදු විදිහ vehicle. ඉතින් මම නම් කියන්නේ ඒක නෙච්චර අපි හිතන්න ඕනේ නැහැ. අපිට පුරුදු විදිහට vehicle කියලා කිව්වට කමන්නේ. එතකොට කාගේ හරි වාහනයකින් කියන්නේ in someone's vehicle. Someone's. එහෙනම් in somebody's vehicle. දැන් මේ වාක්‍ය අමාරු කැලේ තමයි ඔබට සිද්ධ වෙන ඔබව බස්ස ගන්න නේද? එහෙම නේද තියෙන්නේ. ඔව් එයාව බස්ස ගන්න. බස්ස ගන්නද? අන්න හරි. වාහනයකින් බස් වෙනවට කියන්නේ drop. ඔව්. අපි කියන්නේ අපි I'll drop you there කියලා. ඔව්. දැන් මෙතන වෙන කෙනෙක් ලව්ව බස්ස ගන්නකොට get dropped කියලා දාන්න ඕනේ. get දාලා DROPPED දාන්න ඕනේ. get dropped. මොකද ඔයා නෙමෙයි කවවත් බස්සන්නේ. වෙන කෙනෙක් ඔයා බස්සනවා. ඔව්. වෙන කෙනෙක් ලව්ව තමයි බස්සන්නේ. බස්ස ගන්න. ඒකෝර කවවත් බස්සන්නේ ඔබවනේ. ඔව්. get you dropped නෙමෙයි get yourself dropped. yourself dropped. you දම්බනේ වැරදි. get yourself dropped. එතකොට මේ ඒ කැලේ මෙහෙමයි එන්නේ. So you will have to get yourself dropped in someone's vehicle. Someone's vehicle. එතකොට මේ සම්පූර්ණ වාක්‍ය කියනනම් මෙහෙමයි. අපි යට කියනවා මේ පැත්තේ විස්තරය මම මේ කියන්නේ. මේ එයාදියා බලලා කියන්නේ there are no buses in that area after 8 o'clock at night. So you will have to get yourself dropped in someone's vehicle. ඕන මන් තාපාර කියන්න. There are no buses in that area after 8 o'clock at night. So you will have to get yourself dropped in someone's vehicle. හරි මං හිතන්නේ අද අපි වාක්‍ය හතක් විතර ප්‍රමාණයක් කතා කරා වෙන වෙන වාක්‍ය ගත්තොත්. ඉතින් මං හිතන්නේ ඔයගොල්ලෝ අපේ මේ short videos වලට කැමති වෙයි අපි විනාඩි 20ක් වගේ දීර්ඝ videos වලට වඩා. වෙනද වගේම තියෙනවා තාම අපේ channel එක subscribe නොකරපු viewers ලා ඉන්නවා නම් අනිවාර්යෙන් subscribe කරන්න. ඒ වගේම මේ පිළිබඳ ඔයගලගේ යාළුවෝ දැනුවත් කරන්න අමතක කරන්නත් එපා. ඔයගලට මොන හරි ප්‍රශ්න තියෙනවා නම් අපිට ලියවන්න අපේ email address එක අපේ description එකේ දාලා දෙනවා. මේ වගේම අපි හොඳ video එකක් එක්ක ඔයාලව නැවත හම්බෙන්න හැමෝටම සුබ දවසක්.